හඳ වතුර ඉහිරේ කැතරන සඳ වතුර ඉහිරේ මත්තහන් අඳුරේ ඉහට හෙවනක් ලැබෙන තුරු අපි දුවනවා දුවනවා වැල්ලේ නොපෙනුනු අහස ගිනියම් පුපුරු ගහන පොළොව ගිනියම් මේ කඳුළු මග හැලි දැවුණු පොපුතුර පෙළියන්දි ජීවිතේ සොයන යෞවනේ මේ ගේම් එක කොහොමරි ඇදගෙන යන්න ඕන බා. ඒක තමයි මම්බට කිව්වේ. ඔය පොඩි අසනීපේට ගෙදර යන්න එපා කියලා. ආයි ගියොත්මට ලේසින් එන්න වෙන්නේ නැහැ නේ බා. ඔව් ඉතින් ගෙදර ගියොත් නම් ආය අරගෙදරට එනවා කියන්නේ බොරු. නේ අපේ ගෙදර නවතිමු. හැබැයි පුතෝ සැප පහසු ගන්න නැහැ. සැප පහසුකම් බලාපොරොත්තු වෙනවා නම් අරගල කරන්න එනවද බං? තියෙන දෙයක් කාලා ගෙදෙට්ටලා ඉන්නවා මිසක් මේක ඇත්ත. අපි මේ ගේම් එක කොහොම හරි ඇදගෙන යන්න ඕනේ බා. අපි මේ සිස්ටම් එක වෙනස් කරේ නැත්නම් අපෙන් පස්සේ මේක වෙනස් කරන්න પરම්පරාවක් නැහැ. බලමුකෝ බලමුකෝ මොකක් හරි වෙයිනේ. ඒ කවුද බං අර ෆ්ලැට් එක පැත්තට හැරුණේ? පොලිස් කාර්යාල? ඔව්. ඌත්තර ෆ්ලැට් එකේ මේකෙත් තමා. මටෝ දැකලා පුරුදුයි. ආ මූ අරගල ඩියුටි දාලා ඉන්නවා. ආත් දැක්කා ඉන්නවා. ඔන්න බලපං අපි රට හදන්න අරගල කරලා එනවා. උන් අපිට ගහන්න බලන් ඉඳලා එනවා. ඇයි බං මුන් මේක තේරුම් ගන්න නැත්තේ? උන්ට තේරෙන්නේ නැති බං. ඉතින් මොකද කරන්නේ? ඒකගේ ජොබ් එකනේ. අනේ කෝ ගෑන් ළමෙක් හම්බෙන්න ඉන්නේ. අවුද බං කැමති මේ වගේ කාලයක රස්සාවක් නැති කරගන්න.
වෙනවනේ. නෑනේ මේ කාමරය අස් කරන්න. මොකක්? එයා මොකටද මං ගැන හොම්ස් තියාගන්නේ? එයාට කෙල්ලෙක් ඉන්නවා. හරි නිකන් ඉන්නානේ. හරි හරි බලමුකෝ බලමුකෝ. නෑ මේ අපේ අයියේ කාමරය අනේ මං තමයි අස් කරගන්නේ. එයා ඉතින් ගෙදර හිටියට කාමරයක් පාවිච්චි කරන්නේ නෑනේ. නෑ නෑ නෑ. මාව දන්නවා කියලාවත් කියන්න එපා. මගේ නම්බර් එක දෙන්නත් එපා. ඊට පස්සේ මෙහෙයි හොයාගෙන. මෙතන ලොකු ප්‍රශ්නයක් වෙයි ඊට පස්සේ. හරි හරි. හරි මම. හරි. බයි. ටේක් කෙයා. අක්කේ. අම්මෝ. මම බය වුණා. කවුරු වෙනකන්ද නේ බලන් ඉන්නේ? මං ඉතින් වෙන කවුරු වෙනකන් බලන් ඉන්නේ? අන්න අයියාව වොෂ් දානවා. මොන සිහියෙන්ද නේවා ඉන්නේ? මොනවද ඔච්චර කල්පනා කරන්නේ? කල්පනා කරන්න දේවල් ද නැත්ද දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑණියෙකුට? අයියත් රස්සාවට ගිහිල්ලා සැපක් විඳින්නේ නැහැ. ඒ මනුස්සයාට ගෙදර ඉන්න ටිකේවත් සැනසීම ඉන්න දෙන්න. අයි මන් දැන් එයාගේ සැනසීම නැති කරලාද තියන්නේ? නෑ ඊට ආයින්නේ වෙනමම ලෝකෙකනේ. මම මොන ලෝකෙින්ද දනේ? මම මේ ඉන්න ලෝකෙ තමයි. මේ ලෝකේ දරුවෙක් ලැබෙන්න ඉන්නේ එකම ගෑණි ඔයා නෙමෙයි අක්කේ. මෙතන මේ අහස පොළොව ගැට ගන්න තරම් කල්පනා කරන්න. මං ඉක්මනට එන්න. මේ දවස් ටික මං යාළුවෙක් ගෙදර ඉන්නේ. හරි හරි මං තියෙනවා. මොකද කියන්නේ ගෙදර? කතා කරලා වැඩක් නෑ බා. වෙලාවකට හිතෙනවා රට හදන්න කලින් ගෙදර ප්‍රශ්න ටික විසඳලා හිටියනම් හොඳයි කියලා. උඹ කියන්නේ බබා උඹ. මේක මේ උඹටයි මටයි විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. නෑ බං. දෙමව්පියෝ පුළුවන් තරම් කාලයක් අපිට කන්නඳින දීලා උගන්වනවා. ඊට පස්සේ මේ මිනිසුන්ව බලා ගන්න තියෙන කාලේ අපි රට හදන්න යනවා. කොහොම කියලා තමයි බනින්නේ. හරි හරි බං අපි ඉතින් තනියම බුදු වෙන්න යනවා නෙමෙයිනේ. අපි මේ යන්නේ කට්ටියත් එක්ක බුදු වෙන්න. ඒකට ඉතින් කාලයක් යනවා. උඹ මීට පස්සෙ මං කන්න දින මොනවද කියලා බලලා අරන් එන්න.
මොකද මනුස්සයෝ මේ වෙලා තියෙන්න. මේවා මේර රෑ කොහෙද දැන් උදේ වෙලා තියෙන්නේ? ඉතින් එහෙනම් රෑ වෙනකන් ඉන්නකෝ. කතා කරන්න එපා. අහල බල ගියර මිනිස්සු දැක්කොත් එහෙම. මට දැන් මේ රෑට ඇවිල්ලා උදේට යන ආදරේ තිත්ත වෙලා තියෙන්නේ. රෑදවල් කියලා ආදරේ වෙනසක් නැහනේ. ඉතින් එහෙනම් ඔය අන්න හදන්න. නදන්න ඉතින් මේ වටේ ඉන්නේ උන් දැක්කෝ දන්නවනේ. ඔයා හිතනවද ඔයා මේ රෑට ඇවිල්ලා උදේට ගියාම අපේ මේ සම්බන්ධ කවුරුත් දන්නේ නැහැ කියලා? මේ මුළු ප්ලැට් එකෙන් භාගයකට වඩා දන්නව ඔයා මේ ගිය ඇතුළට රිංගනවා කියලා. එච්චර ගොඩක් දන්නේ කොහොමද? මේ බිත්ති වලට පවා කන් තියනවනේ අනේ. හරි ඉතින් එහෙමයි කියලා අපි යන බෙර ගහන්න ඕනේ නෑනේ. වැඩි ඕනේ. ගිහන් පවා දන්නවා එයා නැති වෙලාවට ඔයා මේ ගිය ඇතුළට රිංගනවා කියලා. මොකක්? විනාසයි. දැන් ඉතින් රණ්ඩු වෙන්නත් කවුරුත් නැති එකේ හොඳ මහත් එක් වගේ ඔයා මෙන්න මෙහෙට වෙලා නවතින්නකෝ. මොනව හරි වුණොත් මං ඒක බලා ගන්නම්. හරි හරි මරයට එන්නම් ඈ. යන්නම්. තිබ්බ දැක්කද? මං ඒක සාලෙන් තිබ්බා. ඉන්න මගේ ළඟ. නෑ නෑ. කමක් නෑ. නංගා නිදා ගන්න. මම බලන්න. අයියෝ ඔතන ඔය පහන ගාව යටින් තියලා ඇති. අම්මෝ අද කාලේ ඉවරයි. අනේ මේ යන්නයි යන්න. අවුරුදු ගානක් ගියායි මම උයපුවා තමයි.
ඔක්ක ඕමු හැගේ පලාමිටියක් ගේන්න කිය මං එපා කියද්දි ගියේ මං ඒ කිව්වා එහෙනම් මං ගෙනත් දෙන්නම් කියලා එපා කියලා ගියේ ඇගර එක්සයිස් එකක් කරන්න ඕනි කියලා අයියේ කලබල වෙන්න එපා පළවෙනි අපි සාක්ෂි එකතු කරගෙන නමු සාක්ෂි එකතු කරලා ලුංග සේවන්න හයි සමන් ගුඩ් මෝර්නින් 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 සල්වෙන්න අපි සෑහෙන කාලේ මීට් වුණේ නේ කොයිද මීට් වෙන වෙලාවක් නැහැ වැඩනේ එවනාර මම නම් හැවින් පම් ඔය රස්සාව කියන්නේ කොහොමද මම ඒක ප්‍රශ්න එනවා මටත් ඕමනේ එවනාර දැන් මම ප්‍රී බර්ඩ් අනේ සනා මං කාරණාවකට හම්බෙන්නම හිටියේ ඒ සනා මේ අලුත් කොල්ලොත් එක්ක ඔකල හැප්පෙන්න යමුදේ නෑ මං කියන්නේ ඔයගේ යුනිෆෝම් එක අයින් කරා නම් පුතා ඒගොල්ලන්ගේ වයසනේ යුනිෆෝම් එක අඳිනවා මේ ගොල්ලෝගේ පැත්තේ හිටගෙන හරියන්නේ නැහැ නේ මිස්ටර් මේ. ඒනවා හිට ගන්න ඕනේ පුතේ සාමාන්‍ය පැත්තේ ඉන්නේ. නේ සාමාන්‍ය පැත්තේ හිට ගන්න ඕනේ කියලා මං කියන්නේ. අයි පුතේ මොකක් කරේ? ප්‍රශ්නයක් නැත්තම් මං කියන එක රිජෙක්ට් කරනවද? නෑ මිස්ටර් මේ වයිෆ් පල්ලේට ගියා පොඩ්ඩයි ඒක වෙන්නේ. ආ වෙරි ගුඩ් වෙරි ගුඩ්. මොකටද ගියා මොකක් හරි වැඩ කරගෙන ඉන්නේද? වෙනස් නොවී බෑනේ ඉතින් අම්ම කෙනෙක් වෙන්න යන එක. වාකුවද මේ දවස්වල අරගලේ. රෙස්ට් එකකටත් එක්ක මේ යාළුවා ගෙදර ආවා. මේ මෙයාගේ හස්බන්ඩ් තමයි අපිට අර පාරදී හම්බුනේ. අර අපිට ඉස්සරහින් ආවේ. ආ පොලිස් ආරක්ෂාවට ඉන්නේ නංග. ඉතින් අපේ ගෙවල් පැත්තේ තැවිල්ලා යන්න නේ තිබුණේ. ඔයාගේ හස්බන්ඩ් අපිට දුවක්කුව මෙලි තිබ්බොත් එහෙම. ඔයා ඉතින් ජොබ් එකක් කරන්නේ නැද්ද? ඕන ජොබ්. රටේ ආර්ථිකය ස්ථාවර නැකන් අපි අස්තීරයි. එහෙනම් ඉතින් කවදාවත් ස්ථාවර වෙන්න බැරි වෙයි. ඉතිරි කාලයත් මේ විදියට ගත වෙයි ශාමලි. අපි ගින් එන්න. පරිස්සමෙන්. ඔබල පරිස්සම. මුදල මතක තියාගනින් මගේ හිල්ලත් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් වහාම නතර කරන්න ඕනේ. ඔබ දන්නේ මේ වයලගේ හැටි. කෑගහලා කියලා මුළු ෆ්ලැට් එකම ඇහෙන්න තේරුණාද?
යෝ කෑ ගන්න එපා ඇන්ටි. උඹලට කොරන්න හොඳ නම් කෑ ගන්න හොඳ නැද්ද? මේ උඹලා දෙන පැනල යන ලෑස්තිලා තියෙන්නේ. මේ තියෙන්නේ බෑග් පති. ඇන්ටි. ඉමායගේ මගේ අතර එහෙම සම්බන්ධයක් නැහැ. ඈ යකෝ. සම්බන්ධයක් නැත්තම් මොකටද කෝල් කරලා කිව්වේ ඇවිල්ලා වාහනේට ගොඩ වෙන්න කියලා? අර බෑග් රොබරි දීපු උන් අල්ලන් ටීම් එකේ මාවත් දාන්න. ඒ මොකද? ඒ මොකද කියන්නේ ඉතින්? එහෙනම් තමයි රාජකාරිය ඇති. ඉතින් ඔබ බෑග් යන්න දෙපේ.